ජනාධිපතිවරණය එළඹෙන ජූලි මස 15වැනිදාන් පසු ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ඉන්පසු සමගි ජනබලවේගය තුල ලොකු පිපිරීමක් ඇතිවීමට තිබෙන ඉඩකඩ ඉතාමත් විශාලයි. ඊට බලපෑ හේතු සාධක බොහොමයක්ම මේ වන විට එම පක්ෂය තුලින් ඉස්මතු වී පෙන්වුම් කරනවා. ඊට තවත් බලපෑ එක් හේතුවක් වන්නේ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර. ඔහු එක් පැත්තකින් සමගි ජනබලවේගයේ මහලේකම් සහ සමාජිකයෙකු වශයෙන් එහි කටයුතු කරන ගමන්ම තවත් පැත්තකින් ඔහු එක්සත් ජාතික පක්ෂයේත් සමාජිකයෙකු වශයෙන් කටයුතු කරනවා. මේ ආකාරයට ඔහු කකුල් දෙක දෙපැත්තේ තියාගෙන පක්ෂ දෙකේම සමාජිකත්වය දැරීම පවා බොහෝ දෙනාගේ දැඩි විමතියට සහ ප්‍රශ්න කිරීමට හේතු වී තිබෙනවා. සාමාන්‍යයෙන් සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාවට අනුව තවත් පක්ෂක සමාජිකයෙකුට එම පක්ෂයේ සමාජිකත්වයේ දැරීමේ හැකියාවක් නැහැ. නමුත් එවැනි පසුබිමක් තුල රංජිත් බද්දුම බණ්ඩාර, ඒ කියන්නේ එම පක්ෂයේ වගකීවතු ධූරයක් දරන මහලේකම් ධූරය දරන රංජිත් බද්දුම් බණ්ඩාර පක්ෂ දෙකේම සමාජිකත්වයේ දරනවා. ඉතින් මෙන්න මේ ස්වභාවය හේතු කොටගෙන අවංකවම තම පක්ෂය වෙනුවෙන් රංජිත් බණ්ඩාර කැපවී වැඩ කටයුතු කරනවා නම් ඔහුට සමගි ජනබලවේගයේ සමාජිකත්වය ප්‍රමාණවත්. නමුත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ කකුල තියාගෙන එහි සමාජිකයෙක් පවා සමාජිකත්වයේ දැරීම තුළ මේකින් පෙන්නුම් කෙරෙනවා ඔහු ඉදිරියේදී යම්කිසි දේශපාලන කරණමක් ගැසීමට උත්සාහ කරනවාද කියන එක. මොකද විශේෂයෙන්ම තවත් සඳහන් කළ යුතු දෙයක් තමයි එක්සත් ජාතික පක්ෂයේ සිට මේ පිරිස කඩාගෙන ගොස් සමගි ජනබලවේගයේ පිහිට වූ පසු මහලේකම් ධූරය දරන රංජිත් මද්දුම බණ්ඩාරගේ පක්ෂ සමාජිකත්වය 2020 දී එක්සත් ජාතික පක්ෂයේ මිතින් අත්හිටවනු ලැබුවා. ඊට පසු ඊට අදාළව විනය පරීක්ෂණයකුත් පැවැත්තුවා. නමුත් මේ පසුගිය දෙවැනිදා, ඒ කියන්නේ 2024 6 වෙනි මාස 2 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරමින් ගෙහිදී තිබූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් රංජිත් මද්දුම බණ්ඩාරට 2020 පැන වූ පක්ෂ සමාජිකත්වය ඉවත් කළා, එහෙම කියන්නේ පක්ෂ තහනම ඉවත් කළා, නැවතත් සමාජිකත්වයේ පිරිනැමුවා. ඉතින් මේ ජනාධිපති වර්ණයක් ආසන්නයේ මේ ආකාරයේ ක්‍රියාවලියකට එක්සත් ජාතික පක්ෂ නායකයා එළඹීම සහ ඒ වෙනුවෙන් නිහඬව හෝ යම් සහයෝගයක් රංජිත් මඩ්ඩුම් බණ්ඩාර පළ කිරීම තුළ පෙන්නුම් කරනා මේ දේශපාලන භූමියේ එහෙනම් මේ ක්‍රියාවලිය යට යම් කිසි දේශපාලන කුකුසක් සැඟවී තිබෙනවා කියන එක. ඒ විතරක් නෙමෙයි, මෙතනින් තවත් දෙයක් තමයි මේ එක්සත් ජාතික පක්ෂයේ විසින් පසුගිය දිනක දේශපාලන සහයෝගිතා කමිටුව කියන එකක් පිහිටවනු ලැබුවා. මෙහි නායකත්වය දරන්නේ වජිර අබේවර්ධන. ඊට අමතරව එහි හරින් පනාඳු මනුෂ්‍ය නානායක්කාර වඩුවේල් සුරේෂ් වගේම රංජිත් මද්දුම බණ්ඩාරත් එහි සමාජිකත්වය දරනවා. එතකොට සමගි ජනබලවේගයේ මහලේකම් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන සහයෝගිතා කමිටුවෙත් සමාජිකයෙකු වශයෙන් කටයුතු කරනවා. දැන් මේ තුලම පැහැදිලිව පෙන්නුම් කරන දෙයක් තමයි මේ මහලේකම්වරයා සමගි ජනබලවේගය තුල සිටිමින් එක්සත් ජාතික පක්ෂය තුලත් දේශපාලන ක්‍රියාකාරීත්වයේ විහිදුවලා තිබෙනවා. ඒ වගේම තමයි මේ දේශපාලන සහයෝගිතා පිළිබඳ කමිටුවේ මූලික හරය සහ පසුබිම ලෙස අපිට නිකන් පෙන්නුම් කරන දෙයක් තමයි මේ සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට බද්ධ කිරීමට හෝ එහෙම නැත්නම් එක්සත් සමගි ජනබලවේගයෙන් යම්කිසි ලොකු කුට්ටියක් කඩා ගන්න එක්සත් ජාතික පක්ෂය වෙත කඩා ගැනීම සඳහා මෙම දේශපාලන කමිටුවේ පිහිටුවීමේ අරමුණ බවට පත් වී තිබෙනවා. ඉතින් මේ තුලින් පවා පැහැදිලිව පෙන්නුම් කරන එක් තවත් කරුණක් තමයි රංජිත් මද්දුම බණ්ඩාරත් එළඹෙන ජනාධිපති වර්ණය ප්‍රකාශයට පත් කළ පසුබිමක් තුල ඔහුත් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙයි කියන බොහෝ විශ්වාසයක් එම පක්ෂය තුලම මේ වන විට ඉස්මතු වී තිබෙනවා. ඉතින් රංජිත් මද්දුම බණ්ඩාරගේ මෙම දේශපාලන දෙබිඩි පිළිවෙත මේ සඳහා හොඳ උදාහරණයක් බවට පත් වී තිබෙනවා. මොකද අපි දන්නවා සමගි ජන බලවේගයේ අයිතිකාරයන් ලෙස පසුගිය දිනක සහ මේ වන විටත් උරුමකම් කියන්නේ එම පක්ෂයේ නිර්මාතෘවරුන්, එහෙම නැත්නම් අයිතිකරුවන් ලෙස පෙනී සිටින ඩයනා ගමගේ සහ ඇයගේ ස්වාමි පුරුෂයා බව කියාගත් සේනකද සිල්වා. ඉතින් ඔහු
පවා පහුගිය දවස්වල යම් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කර සිටියා. මේ ව්‍යවස්ථාවට අනුව සමගි ජන බලවේගයේ තවත් පක්ෂක සමාජිකයෙකුට මේ සමගි බලවේගයේ සමාජිකත්වය දරන්න බෑ කියලා. නමුත් දැන් මේ කරුණු කාරණා තුළින් ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කරනවා රංජිත් මද්දුම බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ සමගි බලවේගයේ දෙකේම සමාජිකත්වයේ ධර්මින් සහ මෙහි මහලේකම් වගේම අනිත් පැත්තේ UMP එකේ දේශපාලන සහයෝගතා කමිටුවෙන් පුද්ගලික ලෙස කටයුතු කරනවා. දැන් මේ දේශපාලන ලැබදියාවෙන් තුලින් අපිට පෙන්눔 කරන දෙයක් තමයි. මොකද දේශපාලන ඉතිහාසෙත් ඒ වගේම මේ එක්සත් ජාතික පක්ෂයේ අය සහ ඒ වගේම එයින් කැඩී ගිය සමගි ජන බලවේගයේ අය මේ එකම දේශපාලන කඳුරේ අය. දේශපාලන ආර්ථික සමාජික ඒගොල්ලන්ගේ සියලු දැක්ම එක හා සමානයි. නමුත් මෙතන සිදු වී තිබී කණ්ඩායම් දෙකක් වශයෙන් ක්‍රියාත්මක වීම තමයි. සාමාන්‍යයෙන් දේශපාලන ස්වභාවය අනුව එකම දේශපාලන පසු එකම දේශපාලන ධාරාවක එවනන එකම දේශපාලන භාවිතයක කටයුතු කරන කණ්ඩායම් දෙකකට දිගුකල් ගමනක් නැහැ. ඒගොල්ලෝ කොහේ හරි ස්ථානයකදී එකට එකතු විය යුතුයි. ඒක තමයි નિયમિત ස්වභාවය. ඉතින් දැන් මේ තුලින් පවා පැහැදිලිව පෙන්눔 කරනවා එළඹෙන ජනාධිපතිවරණයේ ආසන්න පසුබිමක් තුල සමගි ජන බලවේගයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂය තුලට සංක්‍රමණය වීමට තිබෙන ඉඩ ප්‍රස්ථා ඉතාමත් වැඩි. ඒකට එක් තවත් ප්‍රධාන උදාහරණයක් සහ නිදසුණක් බවට මේ කියන රංජිත් මද්දුම බණ්ඩාර පත් වී තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි දන්නවා පසුගිය දවස්වල මේ රංජිත් මද්දුම බණ්ඩාරට රනිල් වික්‍රමසිංහල මැදිහත් වෙලා බාර් පර්මිට් පවා දීලා තිබුණා. මොකද ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වශයෙන් සිටින්නේ සමන්ත කියලා ඇමති ආරක්ෂක අංශයේ පුද්ගලයෙක්. ඉතින් ඔහුගේ බිරිඳ තමයි වසන්ති ප්‍රියදර්ශනී කියන්නේ. ඇය මයංගනීය රිදීමාලියද්ද ප්‍රදේශයේ අරක්කු බාර් එකක් දාන්න මෙන්න මේ පර්මිට් එක අරගෙන තිනවා. ඒ කියන්නේ රංජිත් මද්දුම බණ්ඩාරට ලැබුණු අරක්කු පර්මිට් එක ඒක තමන්ගේ ආරක්ෂක නිලධාරියා හරහා ආරක්ෂක නිලධාරියාගේ බිරිඳක මාර්ගයෙන් තමයි මේ මයංගන රිදීමාලියද්ද ප්‍රදේශයේ මේ අරක්කු බාර් පර්මිට් එක ස්ථාපිත කරන්න කටයුතු කළා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඒ බිරිඳ පවා බිබිල කොට්ටාසේ ප්‍රාදේශීය සභා මැතිවරණයට පසුගිය කාල ප්‍රාදේශීය සභා මැතිවරණදී නාම යෝජනා දීව අපේක්ෂිකාවක් සමගි ජන බලවේගයෙන්. ඉතින් දැන් මෙන්න මේ කරුණු කාරණා තුලින් පවා පැහැදිලි වෙනවා සමගි ජන බලවේගයේ ප්‍රධාන මූලාශ්‍රය වශයෙන් තින්න රංජිත් මද්දුම බණ්ඩාරත් දැන් කොහෙද ඉන්නේ කියන එක. මොකද විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි ඔහු මාලේකම් ධූරයේ දරුවට පක්ෂය තුල ඔහුටත් ලොකු පිළිගැනීමක් නැහැ පක්ෂය තුල. පක්ෂයේ මෙහෙවීමේ සම්පූර්ණ කටයුතු ජාලය ක්‍රියාත්මක කරන්නේ සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනී ප්‍රේමදාස සහ ඒ ඔහුත් ඇය සමග නිරතුරුව කටයුතු කරන ලක්ෂ්මන් පොන්සේකා ඇතුළු කීප දෙනෙක්. සජිත් ප්‍රේමදාස කියන්නේ පක්ෂයේ නිකම්ම නිකන් රූකඩයෙක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ සජිත් ජලනී ප්‍රේමදාස සහ ලක්ෂ්මන් පොන්සේකා ඇතුළු කීප දෙනෙක් පක්ෂයේ මෙහෙවීම තුළ පක්ෂයේ බොහෝ පිරිසක් මේ වන විට වෙන්නේ බරපතල කලකිරීමකට ලක් වෙලා. ඒ නිසා තමයි මේ පක්ෂයෙන් ඔවුන් කැඩී යාමට එක් ආසන්න හේතුවක් බවට පත් වී තිබෙන්නේ. අනික් පැත්තෙන් කරුණක් තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අපි ඔහුගේ ඇයගේ දේශපාලනයේ පිළිබඳව කැමැති වුවත් අකමැති වුවත් කෙසේ වෙතත් අපි ඇයගේ දේශපාලනට ස්වභාවයට සහ ක්‍රියාවලියට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් අපිටත් දැන් පේනවා ඇයටත් දැන් පක්ෂය තුලින් යම් කෙලෙහිණිකමක් හේතු වෙයි තිබෙනවා. ඒ නිසා ඇයටත් දැන් ආසන්න හේතුව බවට පත් වෙලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ ළඟට යෑ යුතුයි කියන ඉංගිය ඇය තුලින් පළවීමේ ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. මොකද මේ වන විට පක්ෂය තුල ඇයටත් පලා නොකිය පලා බෙදෙන තත්ත්වයක් තියෙන. ඒට එක් මූලික හේතුවක් තමයි හිරු මාධ්‍ය ජාලයේ අයිතිකරුවන රෙනෝද සිල්වා. ඒ කියන්නේ මිනිමරුන් චෝදනා මත එල්ලුම්ගස් නියමී සිටින දුවින්ද සිල්වාගේ අයියා. ඉතින් මෙන්න මේ හිරුනේ මේ රෙනෝද සිල්වා මේ වන විට සජිත් ප්‍රේමදාසට එකතු වී ඔහුව ජනාධිපති ධූරයට පත් කර ඔහු හරහා ඉදිරියේදී තමන්ගේ සහෝදරයා වන සිරගතව සිටින දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් යටතේ සජිත් ප්‍රේමදාස හරහා මුදා ගැනීමේ මෙහෙයුමක් දියත් කළා තිබෙනවා. අන්න ඒ නිසා මේ වන විට මේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රටත් දැන් පක්ෂය තුල තිබෙන තන බලය
කිලිහි යමි ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. ඔබ කවුරුත් දන්නව ඇති හිරුණිකා පේමචන්ද්‍රගේ තාත්තා තමයි භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර කියන්නේ. ඉතින් ඔහුව තමයි දුමින්ද සිල්වා විසින් ඝාතනය කළා මේ වන විට මරණ දඬුවමට ලියම වී තිබෙනි. ඉතින් අන්නේ පුද්ගලයාව බේර ගැනීම සඳහා 2019 දී ඔය කියන හිරු මාධ්‍ය ජාලාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්කිරීම සඳහා පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙලක් දියත් කරන ලබුවා. ඉතින් ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දීලා තමයි එදා දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ ගෝඨා රාජපක්ෂ බලයට පත් වුණාට පස්සේ එළියට ගනු ලැබී සිරගත කළ තිබේ. ඊට පස්සේ ඔහුට ගෝඨාභය රාජපක්ෂ විසින් තම දේශපාලන බලය අවභාවිතා කරමින් නිවාස අධිකාරියේ සභාපති ධූරය පවා ලබා දෙනු ලැබුවා. නමුත් මේ මුදා හැරීම, එහෙම නැත්නම් මේ ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ලබා දීම නීතියට අනුව සිදු කෙවී තිබුණේ නැහැ. අන්න ඒ නිසා ඊට එරෙහිව ඔය කියන හිරුණිකා පේමචන්ද්‍ර ඇතුළු කිහිප දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පිළිබඳ නැවතත් නඩුවක් ගොනු කරනු ලැබුවා. ඉතින් ඒ නඩුව ගොනු කරලා ඒ නඩුවේ විභාග තීන්දුවත් පසුගියදා ප්‍රකාශයට පත් කිරීමේ ස්වභාවය හේතු කොටගෙන නැවතත් දුමින්ද සිල්වාට සිරගත වීමට සිද්ධ වුණා ඒ නඩු තීන්දුවත්. ඉතින් මෙන්න මේ ස්වභාවය හේතු කොටගෙන හිරු මාධ්‍ය ජාලයත් රෙනෝද සිල්වත් හිරුණිකා පේමචන්ද්‍ර ඇතුළු ඒ අය සමග ඉන්නේ දැඩි බද්ධ වෛරයකින්. ඉතින් එවැනි පසුබිමක් තුල තමයි මේ අවස්ථාවේදී රෙනෝද සිල්වා ඇතුළු හිරු මාධ්‍ය ජාලයත් සජිත් ප්‍රේමදාසව බලයට පත් කර ඔහු මාර්ගයෙන් හෝ තමන්ගේ සහෝදරයා වන දුමින්ද සිල්වාව මුදා ගැනීම සඳහා මේ වන විට යම් කිසි එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා. ඉතින් ඒක මේ වන විටත් දියත් වෙමින් තිබෙනවා. එහි එක්තියර තමයි මුලින් ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ සජිත් ප්‍රේමදාස දුමින්ද සිල්වාව නිදහස් කිරීම. එහි දෙවෙනි පියවර තමයි හිරුණිකා පේමචන්ද්‍රට එළඹෙන මහා මැතිවරණයේදී සමග ජනබලවේගයෙන් තුලින් නාම යෝජනා නොදීම කියන එක. ඉතින් මෙන්න මේ කරුණු දෙක ඉලක්ක කරගෙන තමයි රෙනෝද සිල්වා ඇතුළු හිරු මාධ්‍ය ජාලය සජිත් ප්‍රේමදාසට මේ කියන ආකාරයට සහයෝගය ලබා දෙන්නේ මෙවැනි ජනාධිපති වරණය සඳහා. ඉතින් ඒ අයෙහි ප්‍රතිපලයක් වශයෙන් තමයි මේ වන විට සජිත් ප්‍රේමදාසට ඇති ලොකුම තර්ජනය තමයි අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජනබලවේගයේ. ඉතින් මේ අනුව දැන් පැහැදිලිව පෙන්නුම් කරන දෙයක් තමයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය ජාලයේ බැලුවට පස්සේ හිරු මාධ්‍ය ජාලය තමයි ස්තනිකරම මාලිමාවට විරුද්ධව නැති ප්‍රශ්න ඇති කරමින් තිබෙන ප්‍රශ්නයට වැඩි දියුණු කරමින් ප්‍රහාර දියත් කිරීමේ ස්වභාවයක් ඉස්මතු කරලා තිබෙනි. ඉතින් ඒ තුළින්ම පැහැදිලිව පෙන්නුම් කරනවා හිරු මාධ්‍ය ජාලය තමන්ගේ ජන මාධ්‍ය සංස්කෘතිය ඉතාමත් ඉහළටම ඔසවාගෙන තබමින් මේ සජිත් ප්‍රේමදාසව ඉහළට පුම්බෝවීම මොකද්ද ඔහු උත්සාහ කරන්නේ වුන් මේ තමන් මිනිමරා සිරගතව සිටින තමන්ගේ සහෝදරයව බේර ගැනීම සඳහා මාලිගාවට විරුද්ධව පුළුල් මඩපචාරයක් එහෙම නැත්නම් පුල් ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. ඉතින් ඒකෙන්ම ඒක එක පැත්තකින් දියත් කරන දැන් හිරුණිකාටත් තමන්ගේ පක්ෂය තුල තිබෙන ඒ වටිනාකම මේ වන විට ශුන්‍ය වී ගියොස් තියෙනවා. ඉතින් දේශපාලන න්‍යායට අනුව බැලුවත් දේශපාලන ක්‍රියාකාරීත්වයට බැලුවත් අපි දන්නව පහුගිය කාල පරිච්ඡේදය තුල හිරුණිකා පේමචන්ද්‍ර ඔය කියන සමග ජන බලවේගිය වෙනුවෙනුත් ඒ වගේම සජිත් ප්‍රේමදාස වෙනුවෙනුත් මොනතරම් දේශපාලන ක්‍රියාකාරම් වල නියඳුනද කියලා. මොකද සජිත් ප්‍රේමදාසව ඉදිරියට ගැනීම සඳහා එහෙම නැත්නම් ඔහුගේ දේශපාලන පක්ෂය ඉදිරියට ගැනීම සඳහා විශාල වැඩ කොටසක් කරා. ඒ දේශපාලන ඒ වැඩ කොටස පිළිබඳව අපි සෑහීමකට පත් වෙනවද නැද්ද කියන එක වෙනම කරුණක්. ඒ වගේම හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දේශපාලන භාවිතය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අපේ කිසිදු එකකතාවයක් නැහැ. නමුත් එහෙම තිබුණත් දැන් මේ තුලින් බලන් පෙන්නුම් කරන දෙයක් තමයි මෙච්චර කැපවීමකින් වැඩ කටයුතු සජිත් ප්‍රේමදාස සහ එම පක්ෂය වෙනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩ කටයුතු සිද්ධ කරත් අවසාන මොහොතේ ඇයට සිද්ධ වෙලා තියෙන මේ ජඩ දේශපාලන ඒ ක්‍රියාකාරීත්වය තුලින්ම තමන්ගේ විනාශයට මඟ පාදගන්න. ඉතින් ඒකෙන් තේරෙනවා සජිත් ප්‍රේමදාසල බලය ලබා ගැනීම සඳහා තම පක්ෂයේ අයෙක්ව හෝ බෙල්ල තියලා කෝච්චියට බෙල්ල තියලා මරෝලා තමන් ගැලවීමට තමයි උත්සාහ කරන්නේ. දැන් මේ තුලින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ ඒක තමයි. ඒ තරම් ජඩ දේශපාලන ක්‍රියාවලියක් තමයි මේ වන විට සමගි ජන බලවේගයේ ඇතුළු සජිත් ප්‍රේමදාසලා විසින් ක්‍රියාත්මක කළ තියෙන්නේ. ඉතින් අපි දන්නෝ මේ මොන විගඩ මොන දහංගට දැම්මත් මේ සැරේ සජිත් ප්‍රේමදාසට ජනාධිපති වරණයෙන් ජයග්‍රහණය කිරීම ඒ තරම් ලෙහෙසි පහසු කරුණක් නොවේ. ඒක අපිට හිතන්නවත් බැරි තත්යකට මේ වන විට පත්වමින් තිබෙනවා. මොකද විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි සියලු දේශපාලන බලවේග
වේගයන් අභිබවා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ සජිත් ප්‍රේමදාස බරපතල අනුර කුමාර සජිත් ප්‍රේමදාසව පරයා විශාල වශයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙනවා. නිසා සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර මේවන විට මතුවී ඇති සටනින් ඉදිරියෙන් මෙයිනි අනුර කුමාර දිසානායක. ඉතින් ඒකෙන් ඒකිනු පැහැදිලි පෙන්눔 කරනවා අනුර මොනතරම් බලවේගයක් තරහා ඉදිරියට ගමන් කරන. අන්න ඒක හින්දා තමයි පිස්සු වැටුණු පිරිසක් ලෙස මේ සජිත් ප්‍රේමදාස සහ හිරු මාධ්‍ය ජාලාව මේවන විට මාලිමාවට විරුද්ධව විශාල වැඩ කොටසක් කරගෙන යන්නේ. ඉතින් නමුත් මේ කොයි කරුණු කාරණා ඉස්මතු කරත් මේ කියන කණ්ඩායම් හැබැයි මේවන විට රටේ ජනතාව තේරුම්ගෙන තිබෙනවා මේ කවුරු මඩ ගැසුවත් මොනතරම් දේවල් කිව්වත් ජනතාව ඒවා පිළිගැනීමේ තත්ත්වයක නැහැ. මොකද ජනතාව දන්න මේ කවුරුත් මේවන විට එකයි කියන එක. මොකද තට්ටුමාරු දේශපාලන ක්‍රමය තුළ අවුරුදු 76ක් තිස්සේ මේ රට මොනතරම් විනාශයට පත්කිරීම සඳහා ඔය කියන සජිත් ප්‍රේමදාසලාගේ දේශපාලන කඳවුර මොනතරම් ක්‍රියාදාමයක් රට තුළ දියත් කර තිබෙනවද කියන එක ආමුතුයෙන් කාටවත් අටුවා ටිකා ටිප්පිලි ඇතුව කිව යුතු කරුණක් නොවේ. සියලු දෙනාටම දන්නවා එතනින්. මොකද හිරු මාධ්‍ය ජාලය පවා මේ ඔය සියලු දේවල් කරන්නේ තමන්ගේ පුද්ගලික පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා, එහෙම නැත්නම් තමන්ගේ පුද්ගලික ව්‍යාපාර ජාලය ශක්තිමත් කර ගැනීම සඳහා, එහෙම නැත්නම් තමන්ගේ පුද්ගලික පවුල් පසුබිම සහ තමන්ගේ සහෝදරයාව බේරා ගැනීමේ කටු ක්‍රියාදාමයක් දියත් කිරීම මිස, එහෙම නැතුව මේ රටේ පොදු ජනතාවගේ අවශ්‍යතාව ඉෂ්ට කර ගැනීමේ ක්‍රියාදාමයක් නෙමෙයි ඔවුන් දියත් කළ තිබෙන්නේ. මොකද අපි දන්නවා මේ හිරු මාධ්‍යාල කාලෙන් කාලයට තමන්ගේ දේශපාලන අවශ්‍යතාව ඉෂ්ට කර ගැනීම සඳහා එදා සිට මේ කතා කරන මෙහි මොහොත දක්වා විවිධ දේශපාලන කල්ලි කණ්ඩායම් සම ගනුදෙනු කර පිරිස්. මොකද විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි මුලින් මේ කියන හිරු මාධ්‍ය ජාලාව තහනම් කළා තිබුණා. ඒ තහනම් කිරීමට එක් හේතුවක් තමයි හම්බන්තොට රන්මිණිතැන්න ප්‍රදේශයට, ඒ කියන්නේ ඒ ප්‍රදේශයට කොටිසත්වවාදීන් විසින් කඩාවැදී ප්‍රහාරයක් එල්ල කර විශාල ජීවිත හානියක් සිද්ධ කළා තිබෙනවා කියලා හිරු මාධ්‍ය ජාලය මගින් 2007 දී ප්‍රවෘත්තියක් ප්‍රකාශයට පත් කරා. මෙන්න මේ තුලින් රටේ ජනතාව විශාල කලබලයකට පවා පත් වුණා. ඉතින් මේ සම්බන්ධයෙන් කරුණු කාරණා සොයා බැලීමේදී එවකට කරුණු අනාවරණය වුණා මේ 2007 දී මෙවැනි ප්‍රහාරයක් හම්බන්තොට රන්මිණි තැන්න ගම්මානයට එල්ල වෙලා නැහැ, කොටි ඒ ප්‍රදේශේ සැරිසරලත් නැහැ කියලා. ඉතින් ඒකින් අනාවරණය වුණා බොරු ප්‍රචාරයක්, බොරු ප්‍රවෘත්තියක් තමයි හිරු මාධ්‍ය ජාලය විසින් ප්‍රකාශයට කළා තියෙන්නේ. ඉතින් අන්නේ හේතු කොටගෙන හිරු මාධ්‍ය ජාලය තහනම් කිරීමට එදා ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එකතු වී පියවර ගත්තා. ඉතින් මේ තහනම දැමීමත් සමග හිරු මාධ්‍ය ජාලයේ සියලුම වැඩ කටයුතු නිෂ්ක්‍රීය වුණා. ඉතින් ඒ නිසා එම තත්ත්වයෙන් තහනම ඉවත් කර ගැනීම සඳහා රෙනෝද සිල්වා ප්‍රමුඛ ඒ කණ්ඩායම විශාල උත්සාහයක් ගෙනාවා. ඒ තරම් සාර්ථක වුණේ නැහැ. ඉතින් මෙන්න මේ පසුබිම තුලම තමයි මේ දුමින්ද සිල්වා, ඒ කියන්නේ රෙනෝද සිල්වාගේ සහෝදරයා දුමින්ද සිල්වා, මේ කෝට්ටේ ප්‍රදේශයේ බාල වයස්කාර අවුරුදු 15ක දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. ඒ කියන්නේ දුමින්ද සිල්වා එම තරුණියගේ එහෙම නැත්නම් ඒ බාල වයස්කාර දැරියගේ තවත් සහෝදරියක් එක්ක විවාහ යෝජනාවක් ගෙනලා මිත්‍රකම පවත්වමින් සිටියේදී ඇයගේ නංගීව දූෂණයට ලක් කළා තියෙනවා. ඉතින් ඒ දූෂණයට ලක් කළා ඒ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබුණට පස්සේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වුවට පස්සේ දුමින්ද සිල්වා සැඟ වුණා. ඉතින් මේ කොහොම හරි මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වලා අන්තිමට දුමින්ද සිල්වාට විරුද්ධව අධිකරණයේ නඩු දැම්මා. ඉතින් නඩු දැලා මෙන්න මේ නඩුවෙන් සහ එහෙම නැත්නම් ඒ නඩුව වගේම මේ කියන රන්මිණිතැන්න බොරු ප්‍රචාරය ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීමෙන් හිරු තහනම් කිරීම ඇතුළු මෙන්න මේ සියල්ලෙන් මිදීම සඳහා මොකද රෙනෝද සිල්වා ඇතුළු දුමින්ද සිල්වා කරේ? මහින්ද රාජපක්ෂ හමු වී ඔහු සමග සාකච්ඡා කළ ආණ්ඩුවට එකතු වුණා. ඉතින් අන්නේ ආණ්ඩුවට එකතු වීමේ හේතුව මත හිරු මාධ්‍ය ජාලයට පණවා තිබූ තහනම ඉවත් කරා. ඒ විතරක් නෙමේ අනිත් පැත්තෙන් බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ නඩුවෙන් මේ කියන දුමින්ද සිල්වාව ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එදා නීතිපතිවරයා වශයෙන් කටයුතු කර මොහාන් පීරිස් හරහා කටයුතු කරනු ලැබුවා. ඒ නඩුව ඉල්ලාස් කරගත්තා. ඉතින් මෙන්න මෙහෙම තමයි එදා මේ චෝදනාවලින් ඒගොල්ලෝ නිදහස් වුණේ. අපි දන්නෝ මේ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් තමයි දුමින්ද සිල්වා මේ ක්‍රියාදාමයන් තුල නියලුණේ.
ඉතින් දුමින්ද සිල්වා කවුද කියන එක මේ තුලින් පවා පැහැදිලිව පෙන්නුම් කරනවා. ඉතින් දුමින්ද සිල්වා ආණ්ඩුවට සම්බන්ධ වී අර දකුණු පළාත් සභා මන්ත්‍රීවරියක් වශයෙන් හිටිය, ඒ වගේම ජනප්‍රිය නිලියක් වශයෙන් සිටි අනර්කලී ආරකර්ෂාව සහ ඇයගේ අම්මව පැහැරගෙන ගොස් සිරකර තබලා අයුතු ලිංගික බලපෑම් සිදු කිරීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් පරීක්ෂණයක් පැවැත්තුවා. හැබැයි ඒ පරීක්ෂණ පවා යටපත් කරගත්තා එදා. මොකද මහින්ද රාජපක්ෂලා සහ ගෝඨාභය රාජපක්ෂලා දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නිසා. ඉතින් එදා ඒගොල්ලෝ දේශපාලන වටපිටාව නිර්මාණය කරමින් දේශපාලන කල්ලි කණ්ඩායම් අභිබවා යවමින් තමන්ගේ දේශපාලන ව්‍යාපෘති තර කර ගැනීම සඳහා මේ වගේ වැරදි වැඩ කරමින් නීතියෙන් බේරුණු කටයුතු කරේ මෙන්න මේ ආකාරයටයි. ඉතින් මෙහෙම බලනකොට එදා සිට මේ කතා කරන මේ මොහොත දක්වා ඔය කියන දුමින්ද සිල්වලා හෝ එහෙම නැත්නම් රෙනෝද සිල්වලා හෝ ඔය කියන හිරු මාධ්‍ය ජාලාව තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් කොහොමද කටයුතු කර ඇත්තේ කියන එක කාටත් වැටහෙනවා ඇති. අපි දන්නෝ දුමින්ද සිල්වා කියන්නේ මාළඹේ ප්‍රදේශයේ ලක්ෂ්මී පුට් කියලා මේ ආපන ශාලාවක් බත් පැකට් විකිණීමේ ආයතනයක් වැඩ කරපු දාගෙන සේවය කරපු පුද්ගලෙක්. ඔහු පසු කාලයේ වෙනකොට කෝටිපතියෙක් බවට පත් වුණා. රෙනෝද සිල්වා කියන්නේ මාධ්‍ය ආයතනයක් ජාලයක් මේ විදිහට සම්බන්ධ වී කඩ කටයුතු කළ හැකි ශක්තිමත් ආර්ථිකයක් තිබුණු පුද්ගලයෝ නෙමෙයි. ඉතින් මේ ආකාරයෙන් මේගොල්ලෝ කෝටිපතියන් බවට පත් උනේ කොහොමද? ඉතින් අර කතාවකුත් තියෙනවානේ කුඩු නම් හිරු, හිරු නම් කුඩු කියලා. ඉතින් ඒකෙන් පවා ඒ වචන වලින් පවා පැහැදිලි වෙනවා මේගොල්ලන්ගේ ව්‍යාපාරක ජාලය මොනවාද කියන එක. ඉතින් අර වෙලේ සුදාලා, ඒ වගේම මහා පරිමාණ තවත් කුඩු ජාවාරම්කාරයෙකුගේ කුඩුලාලිතලා මෙන්න මේගොල්ලොත් එක්ක එකතු වෙලා තමයි බිස්නස් කරලා තියෙන්නේ. දුමින්ද සිල්ලා ඔය කාණ්ඩේ කුඩු බිස්නස් කරලා තියෙන්නේ. ජනප්‍රිය නිලියෙක් වන උදයන්ති කුලතුංග තමයි මේගොල්ලන්ගේ සල්ලි එහා මෙහා හුවමාරු කරන්න එක් පියවරක් තබලා තියෙන්නේ. දැන් මේ කරුණු කාරණා තුලින් පවවා පැහැදිලි වෙනවා මේගොල්ලන්ට ස්ත්‍රී දූෂණ චෝදනා, ඒ වගේම කුඩු ජාවාර චෝදනා, මේ විදියට බලහත්කාර එක එක්කෙනා පැහැරගෙන ගිහලා මේ සියල්ලෙම ගැළවිලා නිර්පද්‍රිතව තවමත් හැකියාව ලැබිලා තියෙන්නේ මේ එක එක පැත්තට පණින දේශපාලන පිමි හේතු කොටගෙන තමයි. ඉතින් දැන් මේ යලිත් මේ මොකද මේ හිරු මාධ්‍ය ජාලාව කරන්නේ දුමින්ද සිල්වා බේර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාසත් එක්ක එකතු වෙලා තියෙන මේ වරු පිට. ඉතින් සජිත් ප්‍රේමදාසත් එක්ක එකතු වෙලා තමන්ගේ පක්ෂ හිරුනිකා ප්‍රේමචන්ද්‍රවත් පැත්තකට විසිකල්ලා දුමින්ද සිල්වාව එළියට ගැනීම සඳහා තමයි මේ වරු පිට හිරු මාධ්‍ය ජාලාව සජිත් ප්‍රේමදාස හරහා මේ ක්‍රියාදාමයන් දියත් කර තියෙන්නේ. ඉතින් මිනිසුන්ට, මේ රටේ ජනතාවට මේවා පිළිබඳ තීරුම් ගත යුතුයි. අද මේ සජිත් ප්‍රේමදාසලා මොනවද කරන්නේ? හිරුනිකාලා හිරු මාධ්‍ය ජාලය මොනවද කරන්නේ? රනිල් වික්‍රමසිංහලා මොනවද කරන්නේ? මේ දේශියලුම දෙනාම එකම දේශපාලන ක්‍රියාවලියක පුද්ගලයෝ. ඉතින් මේ පුද්ගලයෝ කිසිදාක රට තුල නීතිය, සාමය, සමගිය, සහජීවනය ඇති කරමින් රටක් දියුණු කිරීම සඳහා ක්‍රියා කරයි කියලා අපට විශ්වාසය තැබිය හැකිද? මේගොල්ලන්ට බලය නැතුව මේ විදියට නීතිය අවභාවිතා කිරීමට පියවර ගත්තොත් බලය ලැබුණු දාට මොනතරම් භයානක ආකාරයෙන් නීතිය අවභාවිතාවට ලක් කරයිද කියන එක ඔබ කවුරුත් බොහෝතක් හිතන්න. එනිසා මේ අයට අපි බලය දෙනවද නැද්ද කියන එක මේ රටේ ජනතාව සිහිබුද්ධියෙන් යුතුව කරුණු කාරණා විපරම් කර බැලීමෙන් පමණයි දෙගොල්ලන්ට ඡන්දය දිය යුතුද නැද්ද කියන එක තීරණය කළ යුත්තේ. මොකද මේ කරුණු කාරණා තුලින් පවා, මේගොල්ලන්ගේ හැසිරීම් තුලින් පවා මේ වන විට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සහ මේ කණ්ඩායම් අතර තියෙන එකඟතාවයන් තුල පවා පැහැදිලිව පෙන්නුම් කරන දෙයක් තමයි මේ සියලු දෙනාම ඉදිරියේදී මාලිමාවට විරුද්ධ දේශපාලන කඳවුරක් ගොඩනැගීම සඳහා තමයි උත්සාහය යෙදෙන්නේ. මොකද මාලිමාව ආවොත් මේගොල්ලන්ට කිසිදු ගැළවිල්ලක් නැහැ. මේගොල්ලෝ එදා පටන් අද දක්වා කරලා තිබෙන සියලු නීති විරෝධී ක්‍රියාදාමයන් මාලිමා ආණ්ඩුවක් යටතේ දඬුවමට භාජනය වෙන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වෙන් මිදීමට නම් මේගොල්ලෝ නිරතුරුව උත්සාහ කරන්නේ කුමක්ද? සියලු කඳවුරු එකට තැනකට එකතු වී මාලිමාව පරාජයට පත් කරමින් තමන්ගේ ජඩ දේශපාලන කඳවුර ශක්තිමත් කරමින් ඉදිරියට යෑමක් තමයි පෙන්නුම් කරන්න උත්සාහ කරන්නේ. නමුත් එය සාර්ථක වෙයි කියන කණන් හිතන්න අපහසුයි. මොකද ජනතාව එදාට වඩා බුද්ධිමත් මේ අවස්ථාවේ කටයුතු කරමින් සිටිනවා. ජනතාව මේගොල්ලන්ගේ සියලු නිර්වත් ස්වභාවයන් මොකද්ද කියන එක දැනුවෙන් අවබෝධයෙන් නිරතුරුව කටයුතු කරනවා. ඒ නිසා ඉදිරියේදී මා හිතන ඇටියට මේ සියල්ල පරාජයට පත් කරමින්
හොඳ නිවැරදි ආණ්ඩුවක් බිහිවීමේ ස්වභාවයක් තිබෙනවා. ඉතින් ඒ තත්ත්වයට තවමත් මිනිසුන් වශයෙන් බොහෝ දෙනා ඒකරාශී නොවී ඇත්නම් තවදුරටත් ඒ තත්ත්වේ නොහිත ඉදිරියේදී හෝ මේ තත්ත්වයන් අවබෝධ කරගෙන මේ ජරාජීර්ණ දේශපාලන කඳවුර පරාජයට පත් කරමින් නිවැරදි ආණ්ඩුවක් රට තුළ බිහි කිරීම සඳහා ඉදිරි ජනාධිපතිවරණය හෝ එහෙම නැත්නම් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දෙනාම මේ ජඩ දේශපාලන කඳවුරට විරුද්ධව කටයුතු කළ යුතුයි කියන කරුණ ඉස්මතු කරමින් මම ඔබගෙන් සමු ගන්නවා. ඔබලා සියලු දෙනාටම බොහොම ස්තුතියි. මම ශ්‍රීලාල් පියන්ත. ඊතලී නිවුස් YouTube channel එක subscribe කරන්න, ඒ වගේම ඔබ දරන අදහස් උදහස් පිළිබඳ comments කරන ලෙස අවසාන වශයෙන් මා ඉල්ලා සිටිනවා. ඔබලා සියලු දෙනාටම බොහොම ස්තුතියි.